පළවෙනි කාරණාව තමයි මේ සියලුම දූෂණ වංචා පිළිබඳ පුවත්පත්වල ජාතික පුවත්පත්වල වෙබ් අඩවිවල ගිහිල්ලා තියෙනවා. ඒ නිසා මේ හැම එකක්ම මම ඉතාමත් වගකීමෙන් ප්‍රකාශ කරන සාක්ෂ්‍යතෝ ප්‍රකාශ කරන දේවල්. බන්ධනාගාරගතව වැලිකඩ හිටපු සිරකරු අංක 32 32 7 SAR ජයලත් නොහොත් රුවන් නැමැත්තා ජංගම දුරකථනයක් හා අනිකුත් උපකරණ ළඟ තබාගෙන තියෙනවා. මේ ජංගම දුරකථන සහ අනිකුත් උපකරණ සපයලා තියෙන්නේ වෛද්‍ය මලින්ද වර්ණජිත් වණිගසිංහ කියලා වෛද්‍යවරේ. ඔහුගේ මේ පිළිබඳව ජාතික පුවත්පත් ලිපියක මෙන්න මේ විදිහට සඳහන් වෙනවා. වැලිකඩ සිරකරු ළඟ තිබූ ජංගම දුරකථන වෛද්‍යවරයෙකු දුන්න එකක්. එතකොට ඊළඟට මේ අනුව වෛද්‍ය මලින්ද වර්ණජිත් මහතාට මේක මේ පිළිබඳව දැන් වෙනකොට විමර්ශනය සිද්ධ කරගෙන අද වෙනකන් හැබැයි මුකුත් සිද්ධ වෙලා නැහැ. මේ මේ වෛද්‍ය වර්ණජිත් මහත්මයා කළා තියෙන්නේ මොකක්ද? මේ පුද්ගලයාට ෆෝන් එකක් දීලා තියෙනවා. මේක පිළිබඳ මුදල් ගනු දෙනුකුත් සිද්ධ වෙලා තියෙනවා. කාලයක් හිරගෙදර ඉඳලා එළියට ගිහපු පුද්ගලයෙක් තමයි මේ 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 ගනු දෙනුව කරන්නේ. මම මේ වෛද්‍යතුමත් එක්ක ඔහුට රුපියල් 5000ක් ඔහුගේ සෙලාන් බැංකුවට බැර කළා තියෙනවා. මේ තියෙන්නේ ඒ බැරපත. අද වෙනකොට මේ 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 ඔක්කොම මම අද වෙනකොට මම කැමති සභාගත කරන්න මේ ඊළඟට තියෙන කාරණාව තමයි මේ ප්‍රධාන ජේනල් මහතා මගින් අධිකාරිතුමාට මේ විමර්ශනය පිළිබඳ එදා වෙලා තියෙන සිද්ධිය පිළිබඳව සම්පූර්ණ වාර්තාවක් යොමු කරලා තියෙනවා. මේ වාර්තාව කියනවා සිරකරුවන් සමග අනිති මේ වෛද්‍ය මලින්ද කියන මහතාට සිරකරුවන් සමග අනිති සම්බන්ධතා ඇති කර ගැනීම රුවන් නැමැති සිරකරුවාට නොකියා කැමරා ෆෝන් එකක් චාර්ජරයක් හෑන්ඩ් ෆ්‍රී එකක් මල්ටි ප්ලග් එකක් බැටරියක් ගෙනෙද්දීම මෙම කටයුත්තට උපකාර කිරීම සම්බන්ධයෙන් සිරකරු අංක 0.3011.7 එම්.ඒ. රොෂාන් චමින්ද නැමැති සිරකරුවාට සෙලාන් බැංකුවේ 2014 3/2 දින රුපියල් 5000ක මුදලක් බැර කිරීම. මෙන්න මේව තමයි සම්පූර්ණ කරුණු සනාථ වෙලා තියෙනවා. අද වෙනකොට ඔහු ගැන කිසිම විදියකින් පරීක්ෂණයක් නැහැ. ඔහු හරිනම් ඔහු මේ වෛද්‍යවරයෙක් විදිහට ඔහුගේ ලයිසන් එක අයින් කරන්න ඕනේ කාරණා 2016 10යි 22 දිවයින පුවත්පතේ පළ වූ ඒ අදාළ සිද්ධිය. ඒකේ දිවයින පුවත්පතේ සිරස්තලය තමයි බන්ධනාගාරයට ගෙනවිත් පෙර රෝහලට යවන්න වැඩ හරි ගස්සලා. දොස්තරට දොස්සේ විමර්ශන ඇරඹේ. මේ තියෙන්නේ ඒ මේ ඒ පුවත්පතේ ඒ කොපිය. එතකොට මේකට සාක්ෂි තියන සම්පූර්ණයෙන් කිසිදයක් අද වෙනකන් කරලා නැහැ. සිද්ධිය තමයි රුපියල් කෝටි ගණනාවක මුදල් වංචාවක් කරපු සැකකරුවෙක්. ඒ සැකකරුවාගේ නම දිනේෂ් කියන පුද්ගලයා. මේ දිනේෂ් කියන පුද්ගලයා අවුරුද්දක් කෝටි ගානක මුදල් වංචාවක් කරලා හිරගේ ඉඳලා හිරගේ අවුරුද්දම ඉඳලා තියෙන බන්ධනාගාර රෝහලේ. මේ පුද්ගලයා තමයි මේ වෛද්‍යවරුන් එක්ක එක්කහුව වෙලා මේ මුදල් වංචාව වලට වෛද්‍යවරුන් පොළඹවගෙන වෛද්‍යවරුන් එක්ක කතා කරගෙන මේ මුදල් වංචා කරලා දෙන්නේ. මේ පුද්ගලයාගේ සිරදඬුවම අවසන් වෙලා මේ පුද්ගලයා ඊළඟට නිදහස් වෙලා යනකොට එදාම ඔහුගේ අවාසනාවට එදා ඔහුට නඩුවක්. ඒ නඩුවත් ඔහු හිතුවා ඒ නඩුවෙන් ඔහුට අප ලැබෙයි කියලා. ලැබුණ නැහැ. අන්තිමට මොකද උනේ? ඔහුට නැවතත් හිරගෙදරට එන්න වුණා. එතන ඉඳන් කෝල් එකක් ගත්තා. ඩොක්ටර් මලින්ද මේ 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 වණිගසිංහට මට ආයෙ හිරගෙදරට එන්න වෙනවායි කියලා. ඔහු 1යි ගානකට 1යි 20ට තමයි හිටියේ උසාවියේ. 1යි 20 වෙනකොට කෝල් එක ආවා. 1යි 20 වෙද්දි ලියලා ඉවරයි මුහුට තියෙන ලෙඩේ මොකද්ද කියලා. ඔහු බන්ධනාගාරයට එනකොට පහමාරයි. එතකොට මේ කාලේ කොහොමද මේ උසාවියේ ඉන්න පුද්ගලයා බන්ධනාගාරයට එන්න කලින් ඔහුට තියෙන ලෙඩේ අඳුනගෙන ලියන්නේ? ඒක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. එතකොට මේ පුද්ගලයා යවන්න කලින් බන්ධනාගාරයෙන් එළියට නිදහස් කළා යවන්න කලින් ෆිට් ටු ගෝ කියලා ලියලා තියෙනවා. ඒක ෆිට් ටු ගෝ මිනිස්සයාට කොහොමද උසාවියේ ඉඳන් ආයසරයක් බන්ධනාගාරයට එනකොට එකපාරට අසනීප වෙන්නේ? මේකොට මේ ලිපියේ දැන් මේ මේ ඒක පිළිබඳව මරු වැඩක් දැන් මේක. දැන් ඒක පිළිබඳව පත්‍රයේ ගියානේ. ගියාට පස්සේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී බන්ධනාගාර රෝහල ලක්ෂ්මන් ජයමාන්න කියන වෛද්‍යවරයා ලියනවා මේ මේ විදිහට බන්ධනාගාරයට ගේන්නත් පෙර රෝහලට යවන්න වැඩ හරි ගස්සලා කියන දිවපුවත්පදේ පළ වූ සිරස්සලේ සම්බන්ධවයි කියලා මෙයා යවනවා ලියුමක් බන්ධනාගාර කොමසාරි ජෙනරාල්තුමා මගින් එමිල් රංජන් ළමා හේව මැතිතුමා. එතකොට මේ ලියලා තියෙන්නේ මොකද්ද? අදාළ සැකකරු රෝගියා මුණගස්සන්ඩලු මේක පරීක්ෂණයක් කරන්න. මේ පිළිබඳ අදාළ ලිඛිත තොරතුරුත් නම් මා වෙත යොමු කරන්නලු. මෙම ක්‍රියාවලිය ගැන තොරතුරු දන්නා බන්ධනාගාර නිලධාරීන් මුණගස්සන්නලු. දිවයින පත්‍ර වාත්‍රාකරු මුණගස්සන්නලු. ඒ කියන්නේ දැන් මේ මේ ගැන සාකච්ඡා කරන්න මේ ගැන පරීක්ෂණ පවත්වන්න මේ ලක්ෂ්මන් ජයමාන්න මහත්මයා මේ කට්ටියව ඉල්ලනවා. ඉතින් මේ 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 දිවයින පත්‍රයේ මිනිස්සයවත් එහෙම නැත්නම් අදාළ සැකකරු රෝගියා මුණගස්සන එක නෙමෙයිනේ කරන්න තියෙන්නේ. මේ විදිහට බොරුවට මේ මේ වෛද්‍ය වර්තාවක් ලියපු දොස්තරවරයා
හම්බ වෙලා ඔහුගෙන් පරීක්ෂණයක් ඔහුගෙන් කට උත්තරයක් ගත්තා නම් ඉවරයිනේ. මොකද්ද මේ කරන්නේ? ඇයි මේ පොඩි තැන ඉඳන් පහළ තැනට යනකල් ලක්ෂ ගන්නේ මුදල් බන්ධනාගාර ඇතුලේ එක එක්කලාගේ අතින් අතට යනවා. මේ හැම කෙනාම එක කොටස්කාරයෝ. දැන් වෙනකොට 17 දෙනෙක් ඉන්නවා බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරු. ඒ 17 දෙනා 16 දෙනෙක් හෝ 17 දෙනෙක්. මේගොල්ලන්ගෙන් 7 දෙනෙක් විතරයි මේ මේකට අකමැති. වැදගත් වෛද්‍යවරු. අනික අය ඔක්කොම මේකට එක්කහ වෙලා ඉන්නේ. එතකොට මේ මෙතන තියෙනවා මේ මේ පුද්ගලයාට තියෙන ලෙඩ ගැන අවුරුදු ගාණක් තිස්සේ හදපු ව්‍යාජ වෛද්‍ය වාර්තා. මම මේක දෙනවා නලින්ද ජයතිස්ස මන්ත්‍රීතුමාට. එතුමා වෛද්‍යවරයෙක්. එතුමා කියයි මේ 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 මොකද්ද මේ ලෙඩ ඇත්ත ලෙඩද කියලා. එතකොට ඊළඟ කාරණාව තමයි 2016 10යි 24 හෝ ඊට ආසන්න දිනයකදී වෛද්‍ය මලින්ද වනිගසිංහගේ බෑගේ තිබිලා සේලයින් පහක් හම්බ වෙනවා. 2016 10යි 24 හෝ ඊට ආසන්න දිනයකදී වෛද්‍ය මලින්ද වනිගසිංහ කියන මේ මේ වෛද්‍යවරයාගේ අතේ බෑග් එකක් ඇතුලේ තිබිලා තියෙනවා සේලයින් පහක්. එතකොට මේ සේලයින් පහ හමු වෙලා තියෙනවා මේ කලින් කරපු මේ ඔහු ගැන තිබ්බ ප්‍රකාශයට විමර්ශනය කරගෙන යද්දී බුද්ධ්‍යංශ වලින් ඔහුගේ බෑග් එක පරීක්ෂා කරලා දවස් දෙකකට පස්සේ සේලයින් පහක් මේ හම් වෙලා තියෙන බෑග් ඇතුලේ. කිසිම වෛද්‍යවරයෙක්ට හිරගෙදර ඇතුළට සේලයින් අරන් යන්න බෑ. තනියෙන් ඖෂධ දෙන්න බෑ. තනියෙන් ඖෂධ ලියන්නත් බෑ. ඇතුළට ගිහිල් ඉවරලා ඒ ඖෂධ කිසිම විදියකින් ඔවුන්ට දෙන්න විදියක් නැහැ. තනියෙන් සේලයින් එකක් ගහන්න බෑ. කවුරු ළඟ තියන් සේලයින් එකක් ගහන්න ඕනේ. එතකොට මොකද්ද මේ වෛද්‍ය වනිගසිංහ කරලා තියෙන්නේ? මේ පුද්ගලයා කියලා කරලා තියෙන්නේ ඖෂධ මේ 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 මද්‍රව්‍ය අරගෙන ඔය සික් එක හැදිලා ඉන්න කුඩු ගහලා ඉන්න අයට මේ සේලයින් ගහනවා. ගහලා ඉවර වෙලා එක සේලයින් එකකට රුපියල් 5000යි ගරු මන්ත්‍රීතුමනි රුපියල් 5000ක සේලයින් එකකට. මෙන්න මේවා මේ තුච්ච තුට්ටු දෙකේ වැඩ මේවා. ඊළඟට තව එක්කෙනෙක් ඉන සුජීව කියලා ડોක්ටර් කෙනෙක් අම්මා ડોක්ටර් කියලා යාට කියන්නේ. යාගෙන යනවා මේ පත්තරේ ඔක්තෝබර් 19 වෙනි බදාද යනවා ජාතික පුවත්පතක. හිරගෙදර කුඩ්ඩන්ට අම්මා ડોක්ටර් ලෙඩේ හැදිලා කුඩු නැතුව ලෙඩවූ 150 රෝහලට ඇවිත්තා. ඇවිල්ලා මේ අම්මා ડોක්ටර් මොකද්ද කරන්නේ? සුජීව ડોක්ටර් මොකද්ද කරන්නේ? මේ MOIC ගේ දැනුවත් වීම මත දෙනවා මේගොල්ලන්ට සයිකියාට්‍රික් පෙති. මේ සයිකියාට්‍රික් පෙති දෙන්නේ මද්‍රව්‍ය අරගෙන ඒත් සික් එක ඇදලා ඉන්න අයට අර සයිකියාට්‍රික් පෙති දුන්නාන් පස්සේ ඇකට පොඩි එනවා පොඩි මේ මේ ෆිට් එකක්. එහෙම තමයි කියන්නේ. මේ ඔක්කොම මේ මම කැමති දෙන්න මේ අපේ වෛද්‍යතුමාට. ඒ නිසා ඒක එක කතාවක්. ඊළඟ කතාව මොකද්ද? 2016 11/8 ලංකාදීප 28 වෙනි පිටුවේ තියෙන වැලිකඩ බන්ධනාගාර රෝහලේ හෙද නිලධාරී කාමරෙන් තහනම් බාණ්ඩ හම්බෙලා තිනවා. මොනවද මේ හම්බෙලා තියෙන්නේ? ෆෝන් සහ චාර්ජර්, විදුලි ලිපක්, බන්ධනාගාර බුද්ධ්‍යංශයෙන් අතරංගුවට අරගෙන තියෙනවා. මේක පිටිපස්සෙ ඉන්නෙත් මේ වෛද්‍යවරු හැබැයි රාහින්සක හෙද නිලධාරියව තමයි අතරංගුවට දෙන්නේ. මේ තියෙන්නේ ඒ පත්‍රේ. මේ මේ හැම එකම මම අද සභාගත කරනවා. මේ එච්චර මේ පත්‍රවල යද්දි තමයි අපි හැම කෙනාම සද්දන දෝ කටවහගෙන අපිට කිසි දෙයක් කරන්න හම්බෙලා නැත්තේ. ඊළඟ කාරණා 2016 10යි 5 ආසන්න දිනයකදී දිවයින පුවත්පතේ පළ වූ සිද්ධිය. මොකද්ද සිද්ධිය? වැලිකඩ බන්ධනාගාරයේ කාන්තාංශයේ වෛශාලාවේ තිබී හසු වුණා ජංගම දුරකථන 20ක්, බැටරි යන්ත්‍ර 57ක්, සිම් කාඩ් 12ක් සහ රුපියල් 1000ක් සහ අනෙකුත් උපකරණ. එතකොට මේකට පිටිපස්සේ ඉන්නෙත් අර කියපු වෛද්‍යවරයයි ලක්ෂ්මන් ජයමාන්නයි. දැන් සාමාන්‍යයෙන් හිරගේ ඇතුළේ ඉන්නවා පාටි කණ්ඩායම. මේ පාටි කණ්ඩායම් කියලා කියන්නේ හිරගේ අනිකුත් එක එක කාරණා වැඩවලට සිරකරුවන්ම යොදා ගන්නවා. ඒ සිරකරුවන් තමයි පාටි කියන්නේ. ඔවුන් තමයි මේ එක එක සිරකරුවන්ගේ වැඩ කටයුතු කරලා දෙන්නේ. සහ එතන ඉන්න මේ මේ බන්ධනාගාරයේ ඉන්න වෛද්‍යවරුන්ගේ, ජේලර්වරුන්ගේ නිකන් පණිවිඩ හුවමාරු කරන්නේ. ඔවා කරන්නේ මේ පාටි කට්ටිය. එතකොට මේ සිද්ධ වෙලා දෙන කාන්තා රැඳවුම් මේ මේ බන්ධනාගාර කාන්තා රැඳවුම් මේ වගේ පාටි දෙන්නේ කිටියා. එක්කෙනෙක්ගේ නම තමයි මාල්නී දිසානායක, අනික එක්කෙනා වෙරෝනිකා බොට්නි. මේ දෙන්නගේ අතේ මේ පොළව හාරලා පොළව යට මේ මේ පාන් ඇතුලේ කණ්ඩ දීපු පාන් ඇතුලේ ගුලි කරලා ඔහොම තමයි මේ දුරකතන අරම ඔක්කොම තිබිලා තියෙන්නේ. එතකොට මේ දුරකතන ඔක්කොම අහු වුණයින් පස්සේ කාන්තා ජේලලවරිය මොවුන්ව මේ වෙන තැනකට මාරු කරා. මාරු කරායින් පස්සේ මේ මලින්ද කියන ડોක්ටර්, ලක්ෂ්මන් ජයමාන්න කියන ડોක්ටර් ලිව්වා මේගොල්ලන්ට ප්‍රිස්ක්‍රිප්ෂන් එකක්. මේගොල්ලන්ට වෛද්‍ය බොරු වෛද්‍ය වාර්තා ලිව්වා හොඳටම අසනීපයි මේගොල්ලව බන්ධනාගාර රෝහලේ නවත්තන්න කියලා. නවත්තන්න කිව්වායින් පස්සේ ඒත් ඒක කරේ නෑ. ජේරවරිය මොවුන්ට අසනීපයක් නැති බව ඇය දන්නවා. ඉන්පසු ඒ වෙනුවට තව කාන්තාවන් පාටි දෙන්නෙක් දැම්මා. එක්කෙනේ මිෂෙල් වැන්ඩොට්, අනිත් එක්කෙනා දිල් හනිගුණ වර්ධන. දැන් මොකක්ද තියෙන ප්‍රශ්නේ? ඔවුන්ට අද වෙනකොට ඔවුන්ට එන්න කියනවා මේ ලක්ෂ්මන් ජයමාන්න කාමරයට එන්න කියලා කියනවා. ඕගොල්ලෝ හරි තරුණයි, ඕගොල්ලන් එක්ක මට වැඩ කරන්න ඉස්සරහට හරි ලේසි, මං ඕගොල්ලව බලා ගන්නම්, කසාදයක් කරලා දෙන්නම්, දෑවැද්ද මං දෙන්න. මේ ඔක්කොම තියෙනවා මේ මේ ඔවුන්ගේ මේ මේ ඔවුන්ගේ වාර්තාවේ. ඔවුන් කියලා දෙන පැමිණිල්ලේ මම ඕගොල්ලව
ඔබලාම බලා ගන්නම් ඕගොල්ලෝ හරි ලස්සනයි. ඇයි මේ තරුණ කාලේ නිකන් ඕගොල්ලන් නාස්ති කරන්නේ මාත් එක්ක තරුණ කාලේ විඳිනවා. එතකොට මේ කාරණා ඔක්කොම ලක්ෂ්මන් ජයමාන්න කියපු කතන්දර. එතකොට මේ මේ ඔහු ඔවුන් දෙදෙනාම ඊට පස්සේ ඔවුන් දෙදෙනා මේකට කැමති උනේ නැහැ. මේ මේ ඔවුන් එක්ක එක්කව වෙලා මේ දුරකටන වැඩ එක එක හොර වැඩ කරන්නේ. ඒකේ ප්‍රතිඵලයක් විදිහට අද වෙනකොට ඔවුන්ට පුදුමාකාර විදිහේ ලිංගික අඩන්තේටම් සිද්ධ වෙනවා. මේ කාන්දාවන් දෙදෙනා අතිගරු ජනාධිපතිතුමාට, ගරු අගමැතිතුමාට, බන්ධනාගාර බාර ඇමතිතුමාට, සෞඛ්‍ය ඇමතිතුමාට මටත් මේකේ කොපියක් කියවලා තිනවා. මම මේක සභාගත කරන ඔවුන්ගේ පැමිණිල්ල. ඊළඟට 2016 10යි 16 මව්බිම දෙවෙනි පිටුව සිරගත කළ දේශපාලඥයන් සියල්ලන්ම ලෝහල දැන් තමයි හරිම දැනෙන්නේ සිරගත කළ දේශපාලඥයන් ගැනයි කියන්න හදන්නේ දැන් නම් පොඩ්ඩක් පොදු විපක්ෂෙන් පැත්තක ඇගහිලා කෙයිද දන්නේ ඊට පස්සේ දැන් මේ සිරගත කළ දේශපාලඥයන්ගේ කාගේවත් නම් කියන්නේ නැහැ කවුරුත් ඇවිස්සෙන්න ඕනේ නැහැ සියල්ලන්ටම රෝහලේ මොකද්ද මේ රෝහල් උඩ සුවසේ ඇඳන් උඩ දේශපාලඥයෝ පළවෙනි එක සීමා රහිත අමුත්තන් අනික් එක සීමා රහිත කැම බීම මේ සියලු දෙනාට මේ සිදු කරන්නේ බන්ධනාගාර කොමසාරිස්ගේ අනුදැනුම මත මේ ළඟ දවසක මමත් මගේ ලේකම්තුමත් ගියා බන්ධනාගාර ඉන්නවද නැද ඉඳගෙන මෙතන ආගන්න හොදද බන්ධනාගාර කොමසාරිස් හම්බ වෙන්නේ මේ ළඟදි ගියා ගියායින් පස්සේ මම කිව්වා ඔබතුමා දන්නවද මේ හිරගේ ඇතුලේ අර දෙමඩ කොට චමින්දලා මේ මොකද්ද STF සරත්ලා ෆෝන් පාවිච්චි කර කර Facebook යනවා මේක ගැන දැනුවත්ද කිව්වන් පස්සේ මෙන්න මේ මම සඳහන්න ගත්තා මේ බන්ධනාගාර කොමසාරි සඳහන්න ගත්තා මම බලෝ මේ අනේ මෙච්චර සංවේදී මිනිස්සෙක් ඇයි මේ අඬන්නේ ආ එහෙනම් දැන් මේ මේ අඬන්නේ මොකද මම කියපු කතාවට දැන් දෙන්න උත්තරයක් නැහැ අඬන්න පටන් ගත්තා මාත් ඉතින් මේ මේ මහා යුනිෆෝම් ඇඳගත්තා මේ මගේ ඉස්සරහනදී මට තව දුරටත් කතා කරන්න පුළුවන්ද මං ආවෙන්න හරිද ඒක තමයි කියන්නේ දැන් එතකොට මේ මිනිස්සා දැනුවත් මේ සිද්ධි වෙන්නේ එතකොට බන්ධනාගාර කොමසාරි අද වෙනකොට නව මැගසින් බන්ධනාගාරයේ ඇතුලේ කාමරයක ඇඳක් තියෙනවා වෙනම ඇටච් කරපු ටොයිලට් එකක් තියෙනවා මදුරු දැල් තියෙනවා පුටු තියෙනවා එතකොට තව මොනවාද ටීවී එකක් තියෙනවා ෆෑන් එකක් තියෙනවා මේක මේවවල තමයි අපේ මේ දේශපාලඥයෝ සිරගෙට යනකොට මේ කාමරේ තමයි නවත්තන්නේ. දැන් මම අද මේක කිව්වයින් පස්සේ පුළුවන් නම් ඒ කවුරු හරි මේ අද දවසේ ඇතුළත ගිහිල්ලා බලන්න ඇති. හෙට වෙනකොට හොයාගන්න නැති ඒ ඔක්කොම කඩලා දායි. ඒ නිසා ඒක හොයාගන්න බැරි වෙයි. ඊළඟට තමයි සිරගත වූ අනික් එක. එක මේ ළඟදි දවසක මන්ත්‍රීතුමේ සිරගත වුණා. මේ මන්ත්‍රීතුමා මේ මන්ත්‍රීතුමා සිරගත වුණායින් පස්සේ මෙතුමා ඉල්ලලා සාමාන්‍ය සිරගත උනායින් පස්සේ මම නම් දැනුවත් විදියට තා වෙනකන් තාම සාමාන්‍ය සිරකරුවන්ට දෙන ඒ වරප්‍රසාදම තමයි මන්ත්‍රීවරයෙක් ගියත් දෙන්නේ. එතකොට මෙට්ට කොට්ට මදුරු දැල ඔවා දෙන්නේ නැහැ. දැන් මේ මන්ත්‍රීතුමා මේ ගිහිල්ලි ඉවර වෙලා ඉල්ලලා තිනවා මෙට්ටෙකුයි කොට්ටෙකුයි මදුරු දැලකයි දැලකුයි. හේතුව මොකද්ද? මොකද්ද උඩ තින් ලෙඩේ? සාමාන්‍ය මෙට්ටයක් ඉල්ලනවා කොට්ටයක් ඉල්ලනවා බෙල්ල අමාරු වන්න කොන්දේ අමාරු මේ මිනිස්සගේ අමාරු තින් උෂණ කෝෂවල මේ මනුස්සයා මාරු දින මුෂණ කෝෂවල දැන් මේ මනුස්සයා මෙට් එක හරි මේ කොට් එක හරි මදුරු දැලක් හරි අවශ්‍ය වෙන්නේ මොකද්ද මුෂණ කෝෂවල අමාරුවක් කොහෙද ඒක එක්ක මුෂණ කෝෂෙ මෙට් එකට තිබම සනීප වෙනවද මොකද්ද වෙන්නේ මට දැනගන්න ඕනේ ඒකයි ඊළඟට එයාගේ යාළුවා මේ ළඟදී මේ සිරගත් වුණා එයාගේ යාළුවා සිරගත් හැබැයි මේ මනුස්සයා නම් ඇත්තටම හරි අවංක හේතුවක් බෙල්ල අමාරුවක් කියලා මෙට්ටක් කියලා තිබ්බ ඒක කමක් නැහැ. ඒ වගේම හරිද? ඒ වගේම මේ ළඟදි තව මන්ත්‍රී කෙනෙක් මේ ඇතුළට ගියා. ගියායින් පස්සේ මොකද්ද වෙලා තියෙන්නේ? මේ මන්ත්‍රීතුමා ඉල්ලන්නේ මේ මන්ත්‍රීතුමාටත් අසනීපයි කියලා. හැබැයි වැඩේ තියෙන්නේ මේ මන්ත්‍රීතුමාට හෘද ආබාධයක්. හෘද ආබාධය කියලා ප්‍රිස්ක්‍රිප්ෂන් එකක් කියලා තියෙනවා. මම මේක නලින්ද මන්ත්‍රීතුමාගේ මන් දන්නේ නැති හින්දා අහන්නේ. හෘද ආබාධය හැදෙන කලින් ECG එපැයි. ECG වල අර මෙහෙම යන එක. එතකොට ECG එකක් නැදුව ප්‍රිස්ක්‍රිප්ෂන් එකක් ලියලා. ප්‍රිස්ක්‍රිප්ෂන් එක ලියලා තිනු හරි දරුණු හෘද ආබාධයක් කියලා. දැන් මේ මනුස්සයට ඔප්පු කරගන්න බැරුව ඉන්නවා. ඒ මැෂින් වලට බොරු කරන්න බෑනේ. ඒ අර ලියපු තුන්ඩුව විදිහට එන්නේ නැහැ නේ ප්‍රිස්ක්‍රිප් මේ හෘද ආබාධයෙන් ECG එක ඔන්න ඔක අනික් කාරණාව. ඉතින් ඔන්න ප්‍රධාන පෙළේ කුඩු ජාවාරම්කාරයෙක් මිනිහාගේ නම අමාන් ෂේක් පකිස්තාන් ජාතිකයෙක්. දැන් ඉන්නවා සිරගෙදර. අනික එකේ නම සිද්දික්. මේ දෙන්නා අමාන් ෂේක්ට තියෙන ලෙඩේ මොකක්ද? දැන් ඉන්නවා ප්‍රිසින් එකේ බන්ධනාගාර රෝහලේ. අමාන් ෂේක්ගේ ලෙඩේ තමයි මිනිහාගේ බර මේ 1 kg 106යි. උස 169 cm. ඒ කියන්නේ මේ
හොඳ උසම උස උස නෑ මහත මිනිස්සේ මේ මිනිස්යාව දාලා තියෙන්නේ බන්ධනාගාර රෝහලේ මේ වාට්ටුවේ ඇඳක ඉන්නේ හේතුව තමයි උසට සරණන බරක් නෑ ඒක තමයි ලෙඩේ ඒක ලෙඩේ මිනිහාගේ BMI එක හොඳ නෑ කියලා ස්පෙෂල් ට්‍රීට්මන්ට් ඕනේ කියලා තමයි මිනිහාව දාලා තියෙන්නේ බන්ධනාගාර ඇඳේ ඔන්න ලෙඩේ එතකොට මම දැන කැමති දැනගන්න මේ ප්‍රිසන් එකේ ඉන්න අනෙක් සිරකරුවන්ගෙත් ඔය වගේම ඇතිනේ මේ මේ BMI එක නැති මිනිස්සු पाकिस्तान जाति इंदिया මේ අවුරුදු ගානක් හිරේ ඉන්න මිනිස්සයා ඉන්දියාවෙන් ගෙනල්ලා වෛද්‍ය වාර්තා මොකක්ද ඒ කතාවේ තේරුම ඒ පුළුවන් ද ගන්න මේ තියෙන මේ මේවත් මම සභාගත කරනවා මේ මිනිස්සට දෙන ලෙඩේ මොකක්ද කියලා හරියට අඳුන්න ගන්න ඕනේ ඔය විදිහටම ඔබතුමාලා මේ 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 BMI එක ගැන කතා කරනවා ඔය ඔය හිරගෙදර අහිංසක මිනිස්සු ඉන්නවා අදිරුදුර පීඩනයේ හැදිච්ච මිනිස්සෙක් ඉන්නවා ඒ මිනිස්සයාට ඇඳක ඉන්න ඕනේ මිනිස්සයා තව මිනිස්සෙක් ඉන්නවා ඒ මිනිස්සයාට මේ 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 ලේ යනවා ගුදමාර්ගේ ලෙඩ ඒ මිනිස්ස ඇඳක ඉන්න ඕනේ මිනිස්සට ස්පෙෂල් ට්‍රීට්මන්ට් ඕනේ. එහෙම මිනිසුන් මේ එක දවසක් බෙහෙත් කරලා ආයෙ සිර සිර කූඩුවට යවනවා. මේ අහිංසක මිනිස්සු ඇයි මේ? මේගොල්ලන් බලවන්තය සල්ලි වේදන් කරන පුළුවන් මිනිසු නෙවෙයි නිසා. පහුගිය දිනවල මේක නම් කිනකොට ගොඩක් ඇරිදේ පහුගිය දිනවල මරණ දඬුවම හම්බ වෙච්ච දුමින්ද සිල්ලා මන්ත්‍රීතුමා ගැනත් කියන්න ඕනේ නැද්ද වැඩක් නැහැ. මෙතුමා සිර කරු අංක 41 98 අසුනාමේ දරණ මේ දුමින්සිල මහත්මයාට අද වෙනකොට රෝග විනිශ්චය කළ තිනක තනි කර බොරුවක්. ඔහුට කියලා තින රෝග විනිශ්චය තමයි මේ පුද්ගලයා ප්‍රකාශ කරලා තින ලෙඩේ තමයි. මම කියන්නම් මේ මංගා තියනවා විස්තර. ආ විනාඩි 5ක් තිබෙනවා නේද? පහක් ඇති. මේ මේ පුද්ගලයා කියලා තින මේ ලෙඩේ තමයි chronical headache. ඒ කියන්නේ දීර්ඝ මම වැරදි නම් කියන්නේ දීර්ඝ කාලයක හිස රදය. chronical headache. chronic headache. එතකොට giddiness ඒ කියන්නේ කරකැවිල්ල loss of consciousness ඒ කියන්නේ සිහිය නැතිකම loss of memory ඒ කියන්නේ මතකයේ අඩුකම දැන් මේ ඔක්කොම තමයි මේ මේ පුද්ගලයා ඉතින් ඔන්න දැන් මේ තමයි ලෙඩ ටික මේ දෙසැම්බර් 3 වෙනිදා එතුමාගේ උපන්දිනේ තිබ්බා පවුලෙම උදවිය ගිහිලා උපන්දිනේ සමරල පොඩි ජොලියක් දාලා ආවා දැන් මට තියෙන ප්‍රශ්නය තමයි දැන් මම ඔබට කියවන්නම් 39යි 2 වගන්තියේ මේ පුද්ග මම මේ පොඩ්ඩක් කැමතියි කියවන්න බන්ධනාගාර ආඥාපනත එනි මෙම්බර් ඔෆ් පාර්ලිමන්ට් ඩිස්ත්‍රික් ජජ් ජජ් ඔෆ් ෆැමිලි කෝට් ඕ මැජිස්ට්‍රේට් ඕ ජජ් ඔෆ් ප්‍රයිමරි කෝට් මේ විසිට් එනි ප්‍රිසන් බිට්වීන් ද ආවර්ස් ඔෆ් 5:30 AM to 5:30 PM on any day for a for the purpose of inspecting the general condition of the prison and of the prisoners therein and may record in the visitors book any observations or recommendations which he may think fit to make after such inspection එතකොට මේක කියන්නේ මේ ඕනෑම mantri කෙනෙක්ට judge කෙනෙක්ට ඕන කෙනෙක්ට prison එක බලන්න පහමාරි ඉඳන් පහ හිතට යන්න පුළුවන් හැබැයි තනියෙන් ගිහිල්ලා ඉන්න මේ සිරගත වෙලා ඉන්න කට්ටියත් එක්ක පය ගණන් තිස්සේ jail එකේ room එකේ කතා කරන්න නෙවෙයි ඔවුන්ට යන්න පුළුවන් prison එක ඇතුලේ inspection එකක් හරි කරන්න අතන මග යනකොට යම් කිසි සිරකරුවන්ට මොකක් හරි අඩුපාඩු මොන හරි තියෙනවා නම් ඒව දැනගන්න ඕකට තමයි යන්න පුළුවන් මේ ළඟ දවසක මේ පුද්ගලයා බලන්න යනවා දිසා විනිසුරුවරියක් ආයේෂා සාබ්දීන් මෙතුමියගේ පරිසහිත මිනිමාඩු මෙතුමියට දැන් මේ මේ සිද්ධිය එළියට ආවයින් පස්සේ ඒ පිළිබඳ සියලුම පත්තරවල මේ ඉරුදින වේවා ලංකාදීප මව්බිම හැම පත්තරයකම ගියා අද වෙනකොට ඒක එතුමියගේ බලයෙන් යම් කිසි විදියකින් වහලා තියෙනවා එළියට යන්න නැති වෙන විදිහට එතුමා ගිය එතුමිය ගියපු කතන්දරේ සම්පූර්ණයෙන් පත්තරේ සඳහන් වුණායින් පස්සේ මොකද වෙන්නේ ඒක පුළුවන් තරමක් වහන්නයි බැලුවේ ඉතින් මේ මේ කාරණා ඔක්කොම අන්තිමට මම මේ මට මේ දුමින්ද සිල්වත් එක මගේ තාත්තව මැරුවා ඒක එතනින් ඉවරයි ඒ මනුස්සයා දැන් ඇතුලේ ඉන්නේ හැබැයි මේ රටේ මේ මනුස්සයාට ආයෙ එළියට ඇවිල්ලා ඉවරලා මෙතන ඒ ආයෙ ඉතින් මේ නඩුවක් දින්නොත්නේ මොකක් හරි වුණොත් තමයි එළියට එන්නේ මට මේ ඊට පස්සේ ඒ පුද්ගලයාත් එක්ක කිසි පෞද්ගලික තරහක් නැහැ කාලයක් තිබ්බා වයසින් මුහුකුරා යනකොට ඒ දේවල් ඔක්කොම දැන් නඩුවම ලැබුණාන් පස්සේ ඒක එතනින් ඉවරයි හැබැයි බන්ධනාගාරය ඇතුලට ගිහිල්ලා ඔව් ඒ පුද්ගලයා හෝ තව හැම පුද්ගලයාම මේ බලයේ තියෙන සෑම පුද්ගලයාම සාමාන්‍ය පුද්ගලයෙක් වගේ නම් සාමාන්‍ය සිරකරුවෙක් වගේ නම් ඉන්නේ
අර දුප්පත් මිනිස්සුන්ට මොකද්ද වෙන්නේ? කරුණාකර මං කැමති බන්ධනාගාර කොමසාරිස්තුමා කොහෙරි ඉඳන් අහගෙන ඉන්නවද? ඇවිල්ලා ඇති සමහර විට. අර ඉස්සරහ ගහලා තියෙන බන්ධනාගාර ඉස්සරහ වැලිකඩ බන්ධනාගාර සියලු මේ සිරකරුව මිනිස්සුයෝ කියලා. ඒක මකලා සියලු සල්ලි දින සිරකරුව මිනිස්සුයෝ කියලා ගහන්න. කොච්චර දුප්පත් මිනිසුන්ට ඔය වගේ අහිංසක මිනිසුන්ට මේ අසාධාරණ වෙනවද මේ හිරගේ ඇතුලේ? කරුණාන්ත මේ කාලේ අවසානයේ කතාව. අවසානයේ කියන්න තියෙන්නේ ජනාධිපතිතුමාට මේ ගැන කිව්වා. ජනාධිපතිතුමා කෝ අද ටික වැඩිපුරක් වෙලා අවිල්ලගෙන මේක සභාවට එහෙන කෑ ගහලා කියන්න කියලා. මොන්න මං ඒක කරා. අගමැතිතුමාගෙන් අගමැතිතුමාට විස්තරේ කිව්වා. අගමැතිතුමා මට කියනවා මම මේ පැත්තක් කරගත්තේ නැති හින්දා හිරුවකෙන් මට හොගාලා ගහනවා කියලා. හිරුවකෙන් හොගාලා අගමැතිතුමාට ගහනවලු මම මට කියන මං කොහොමද මිනිවරුන්ගේ පැත්ත ගන්නෙ කියලා අගමැතිතුමා කියනවා. සෞඛ්‍යමැතිතුමාට කිව්වන් පස්සේ සෞඛ්‍යමැතිතුමා කිව්වා මේ සියලුම කාරණා ටික එතුමාට දෙන්න. එතුමා සම්පූර්ණයෙන්ම මේ GMO එකේ එක්කහ වෙලා ඉන්න මේ වෛද්‍යවරු ටිකම තමයි මේ වැඩේත් කරන්නේ. ඒකට සම්බන්ධ සමහරක් වෛද්‍යවරු. ඒතර බන්ධනාගාර ඇමතිතුමාට කිව්වම එතුමා මට කිව්වා මේ පිළිබඳව එතුමා පරීක්ෂණයක් කරනවා කියලා. එතකොට දැන් මේ හැම කාරණාවම සිද්ධ වෙන්නේ අපිට උඩින් තමයි ඕඩර්ස් එන්නේ කියලා. උඩින් මේ කවුරුත් දන්නේ නැත්නම් මේ සිද්ධි ගැන මේ ජනාධිපතිතුමාට අගමැතිතුමාට බන්ධනාගාර ඇමතිතුමාට සෞඛ්‍ය ඇමතිතුමාට වඩා ලොක්කෙක් ඉන්නවද? ඒ කියන්නේ මේ මාර වැඩක් නෙමේ එක. ඉතින් ඒ නිසා මම කියන්න කැමති මෙතනදී බන්ධනාගාර ඇමතිතුමනි ඔබතුමා මේක පිළිබඳව මේ සොයා බලයි කියලා මම විශ්වාස කරනවා. ඔබතුමා ගැන පූර්ණ විශ්වාසයක් තියෙනවා. මේ ලක්ෂ්මන් ජයමාන්න කියන වෛද්‍යවරයයි මලින්ද වණිගසිංහ කියන වෛද්‍යවරයගේ සේවය මේ හොයලා බලලා පරීක්ෂණයක් කළා. తాවකාලිකව අත්හිටවන්න බුරුදු පිටින් වෛද්‍යවරු ජේලවරු එයි මේ හැම දෙයකටම සාක්ෂි දෙන්න. එදාට බලා ගන්න මොකද මේ බන්ධනාගාරය ඇතුලේ වෙන්නේ කියලා.